දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 496 වැනි ටෙලිවැකිය. ඇඟිලි 999ක් කපලා අන්තිමට 10 වැනි ඇඟිල්ල කපන්න සූදානම් වූ අඟුලිමාලව මතක් වුණා. 10 වැනි ඇඟිල්ල තම මවගෙන්ම කපන්න හිතාගෙන ආපු ගමනේදී බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව දමණය කරන්නේ නේද? මතක තියාගන්න. අවශ්‍යම දේ තමයි අඟුලිමාල අහිංසකේ. දිසාපාමොක් ආචාර්යවරයා තමයි මේ අහිංසක තරුණයා අපරාධකාරයෙකු කළේ. හොඳ වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ තරුණ ජීවිතය බේරගත්තා. ඒ වගේමයි රාකලහතක් පොබලා කුලප්පු කරලා එවපු නාලාගිරියතා නේද? අද එහෙම ආවනම් ඉතින් මේ හිස්කට්ට කුඩු වෙන්න වෙඩි හත අටක් කන්ට වෙනවා. ලෝකයේ මේ ආරම්භය ගත්තාම ඇසට ඇසක් දතට දතක් මේ නීතිය ක්‍රියාත්මක වුණා. ඇහැක් ගැලෙව්වොත් දඬුවම ඇහැක් ගැලවීම නේද? නමුත් මේ පුද්ගල පැවැත්ම සේම සමාජ පැවැත්මටත් බාධක වුණු ක්‍රියා ඉතිහාසයේ ඔය මුල් යුගයේ හඳුන්වන්නට පුරුදු වෙලා තිබුණේ සදාචාරාත්මක නැති ක්‍රියා ලෙස. අදත් එහෙමයිනේ. අපි කතා කරනවා ඒ ක්‍රියාව සදාචාරාත්මක නෑ කියලා නේද? දැන් ඔය ලෝකේ විවිධ රටවල් මේ සදාචාරාත්මක නැති ක්‍රියා ඒ රටවල ආගමික සංස්කෘතික ලක්ෂණත් එක්ක තමයි නිර්වචනය කළේ හඳුනගත්තේ නේද? අපේ රටේ ඉතිහාසයේ සිට මේ තත්ත්වේ ගලා එන්නේ බෞද්ධ දර්ශනයත් එක්ක, බෞද්ධ ඉගැන්වීම් එක්ක නේද? බෞද්ධ ඉගැන්වීම් එක්ක තමයි මේ සදාචාරාත්මක ස්වභාවයේ අපේ පදනම් වෙන්නේ. මිනිමැරීම, සත්ව ඝාතනය, කාමයේ වර්ධවා හැසිරීම ආදී විවිධ සදාචාරාත්මක නැති ආගමට අනුකූල නැති දේවල් ලෙස මේ ක්‍රියා අපි උගන්වනු ලබනවා. මේ කාර්යයේ ප්‍රමුඛයා කවුද අපේ රටේ? එදා ඉඳලා මහා සංඝ රත්නය නේද? අනිකුත් ආගම්වල නම් ඒ ආගමික පූජ්‍ය පක්ෂය. දැන් මේ සම්ප්‍රදාය කඩන අයට මරණයෙන් පස්සේ මේ සදාචාරාත්මක නැති වැඩ කරන අයට මරණයෙන් පස්සේ ලැබෙන දඬුවම් ගැන උගන්වනු ලබනවා ආගමෙන් නේද? හොඳට හිටියොත් මරණයෙන් පසු ලැබෙන හොඳ දේවල් ගැනත් උගන්වන්නේ ආගම. හොඳේ. දැන් මේ අද සමහර වෙලාවට ඉඳහිට මීට වෙනස් කතාත් ඇහෙනවා. හරිද? ආගම් ඇතුළෙම ඇහෙනවා. ඒකයි කනගාටුවට කාරණේ නේද? ඒ අතර මේ අර හිට්ලර් වගේ පාලකින්ව පතන ලැබූ ආගමික නායකිනුත් හිටියා නේද? හිට්ලර් කියන්නේ ලෝකෙ පහළ වුණු ක්‍රූරතම මිනිමරුවෙක්. හරිය. දැන් අපරාධයකට සදාචාරාත්මකව මරණයෙන් පසු ලැබෙන දඬුවම් ගැන සංකල්පයේ එහෙම ආගමික දර්ශනත් එක්ක පවතිද්දී, ඒවා ආගමික ඉගැන්වීම් එක්ක බැඳිලා එහෙමම තියෙද්දී අපරාධයක් කළ අයෙකුට මේ ජීවිතය තුළම දඬුවම් දෙන ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේ බලය ආණ්ඩුවට පැවරෙන්නේ. ආණ්ඩුවට. හොඳේ. ආණ්ඩුවක් අපරාධය නිර්වචනය කරන්නේ ආගමික හෝ සදාචාර කාරණා මත සිට නෙවෙයි. ආණ්ඩුව අපරාධයකට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නීතිය මත සිටයි. නීතිය මත සිටයි. බරපතල අපරාධයකට දිය යුතු දඬුවම් තීරණය කරන්නේ නීතිය. දැන් නීතිය මගින් අපරාධය සහ දඬුවම තීරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඇති රටවල්වල. ඒකාධිපතියන් ඉන්න, වියරු පුද්ගලයන් ඉන්න, සමහර වෙලාවට රජවරුන්ට අයිති රටවල්වල නම් අපරාධයයි දඬුවමයි දෙකම තීන්දුව කරන්නේ ආන්ගේ ඒකාධිපතීන්. හරිද? ඒ උන්දලට ඕන විදිහට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපේ රටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ කියන ආයතන මත තමයි නීති හැදීම සහ දඬුවම් ලබාදීම ක්‍රියාත්මක වෙන්නේ. මේ කාර්යයන්ට සහය වන ආයතන තියෙනවා. ඒ කියන්නේ අපරාධවලට දඬුවම් දෙන්න, අපරාධකාරීන්ව හොයාගන්න, ඒ බව ඔප්පු කරන ආයතන ඒවා. ඔප්පු කරන ආයතන නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, එවැනි ප්‍රධාන ආයතන දෙකක්. ඒ ආයතනවල කාටවත් දඬුවම් දෙන්න බලයක් නැහැ. මේ ආයතනවලට අපරාධකරු මෙයා තමයි කියලා තීරණය කරලා දඬුවම් දෙන්න බලයක් නැති බව අපි හැමෝම දන්නවා. ඒ අයිතිය තියෙන්නේ ගරු අධිකරණයට. අධිකරණයට සහය වෙන එක තමයි මේ ආයතන කරන්නේ. හොඳේ. කොටින්ම කිව්වොත් ශිෂ්ට සම්පන්න ලෝකය. මතක තියාගන්න. ශිෂ්ට සම්පන්න
ප්‍රධාන ලෝකයේ පාලකින් ගැන පවතින විශ්වාසය මත රාජ්‍යතන්ත්‍රයක් ගොඩනගන්නට බැරි බව තමයි පිළිගන්නේ. පාලකින් ගැන පවතින විශ්වාසය මත රාජ්‍යතන්ත්‍රයක් ගොඩනගන්නට බැරි බව හොඳට මතක තියාගන්න එක. හරිද? දැන් ඔය ෆෙඩරලිස්ට් පේපර්ස් වල තියෙන එක් ප්‍රසිද්ධ කියමනක් ආයේ මතක් කරන්නම්. සියලු දෙනා දේවදූතයින් නම් ව්‍යවස්ථාමය නීතියක් අවශ්‍ය වන්නේ නැත. සියලු දෙනාම දේවදූතයින් නම් ඒ වගේ රටකට ව්‍යවස්ථාමය නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? මේකෙන් කියන්නේ මිනිස්සුෝ දේවදූතයින් නෙවෙයි කියලයි. සියලු මිනිස්සුන් වැරදි අදහස් හා වැරදි අභිමතාර්ථවලින් ක්‍රියා කරන අවස්ථා එමටයි කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ නිසා තමයි අධිකරණ ක්‍රියාවලිය තුලත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙවත් සුප්‍රීම් උසාවිය, අභ්‍යාචනාධිකරණේ, මහා අධිකරණේ වගේ ඒ වගේම පාර්ලිමේන්තුව කලින් කලට විවිධ විනිශ්චය අධිකාරී ආයතන පිහිටවන්නේ. ඒ නිසා තමයි හොඳේ මං අද මේ මෝටර්සයිකල් කණ්ඩායමට එක්වන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කරුණා කරලා බය නැතුව අපිට යා යුතු ඉලක්කයට යන්න. ඕනම හදිසි වේලාවක තමන්ට අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවා නම් හරි දෙයට පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා. දෙපාරක් හිතන්න ඕනේ. දැන් අපිට අහන්න තියෙන්නේ මෙච්චරයි. ආරක්ෂක ඇමති ටිරාන් කියන විදිහට පොලිසියට මේ පුද්ගලයා ස්ත්‍රී දූෂකෙක්, කුඩු බොන හෝ කුඩු ගේන අපරාධකරුවෙක්, මෙරටේ ධනිය මංකොල්ල කාපු සුපිරි වාහන තියාගෙන ඉන්න මැති ඇමැත්තෙක් වැරදුනා. හොඳටම වැරදුනා අන් ඒ වාක්‍ය කපන්ට. හරිය ලංකාවේ ආර්ථිකය විනාශ කළ අපරාධකාරයෝ අන්න පැනලා යනවා කියලා නේද? එහෙම වෙඩි තියනවා අහලා තියෙනවද? ලංකාවේ ආර්ථිකය විනාශ කරපු අපරාධකාරයෝ පැනලා යනවා කියලා නේද? ඇත්තටම මෙහෙම වෙඩි තියන්න පුළුවන්ද නේද? ඒ කියන්නේ මෙහෙමයි. ඇමති ටිරාන් අලස් වගේම එයිගේ පොලිසිය දේවදූතයෝ නම් ඒගොල්ලු දේවදූතිය නම් ඒගොල්ලන්ට වරදින් නැත්තම් එහෙනම් ඒගොල්ලන්ගේ උණ්ඩේ පාවිච්චි කරන්න පුළුවන් නේද? නමුත් මේ උන්දලා දේවදූතයෝ නෙවෙයි. ඒ නිසායි නීතිය තියෙන්නේ, අධිකරණ ක්‍රියාවලිය තියෙන්නේ. ආන් ඒක මතක තියාගන්න කියලා එහෙම නේද හොඳ අපේ හාමුදුරුවනේ කියලා අසමින් ඔවුන් අද ටෙලිවැකිය අවසන් කරනවා.